උපසම්පදා සීලය. රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාධිතයි. ලේකම්ගේ සටහන්. බුදුසමයේ එන විනයපිටකය, විවස්ථා අනපනත් ප්‍රඥඥපති හා ආචාර ධර්ම යන සියල්ලෙහි එන ගතිලක්ෂණ කැටිවුණු ධර්ම කොට්ටාසයකි. එහි, නිවරදිව හැසිරණ තැනැත්තා ලෝකේ ඉහළම දැනුම ලබයි. එම විදර්ශනාව ලැබීම සඳහා කැපවී කටයුතු කරන්නෝ සංඝ ්‍රත්නය යැයි හඳුන්වන අතර උන්වහන්සේලාට උපකාරවෙමින් පහසු පරදිී විදසුන් ලබන්නට උත්සාහ කරන්නෝ උපාසක උපාසිකා නම්වෙති. විනයනීති භික්‍ෂභික්‍ෂණී උබය සංගයා උදසා වදාලද ඉන් සමහර කොටස් ක්‍රියාත්මක වීමේදී ගිහියා සම්පූර්ණයෙන් එහි වගකීමෙන් මිතුනේ නොවෙයි. වෙනත් ආගම්වල නිිෂ්ටාවහා ජීවන ක්‍රමය අනුව එම පූජකවරුන් කරන සමාජ සේවය දෙස බලා පන්සලෙන් ගමට ලැබෙන දේ මධයි විවේචනය කරන්නෝ මේ වගකීම්, ේරුම් නොගත් පුද්ගලයෝය. ප්‍රඥාවන්ත ගිහියකු විසින් භික්‍ෂූන් වහන්සේසිල්වත් කිරීම සඳහා කළහැකි මෙහෙය විශාලය. ගිහි බවතුන්ද විචාරාත්මකව විනය පිළිබඳ ධතියුත්තේ මේ නිසාය. සමස්तයක් ලෙස ගත්කල නූතන නවක භික්‍ෂූන් වහන්සේ විනය දැනුමෙන් දුපපත්ය. නිසාම හැසිරීමෙන් පිරිහි ඇති බව සැබෑය. එසේ වීමට ගිහියා මේ දැනුමෙන් ඇත්වීමත් අධ්‍යාපන ප්‍රතිපත්ති ආදිය ඒ අනුව නොසැක්කසීමත් හේතුවිය. නොදැනුවත් වූ දෙපිරිසම එක්වී බුදුසසුනෙන් ගතහැකි ප්‍රයෝජන යටපත් කර ක්‍රියාකරති. තමනුත් නොපිරිහෙමින් සසුනේ පිරිහීමත් වලක්වන්නට නම් කෝසල සංයක්තය එන පරිදිී ගිහියා විසින් භික්‍ෂූන් වහන්සේ පරිස්සමෙන් ඇසුරු කළ යුතුය. සර්පයා ගින්න රජුන් ඇසුම් කරන්න ඇසුරු කරන්නාක් මෙන් ප්‍රවේශම් සහගත නොවූයේ නම් ඒ ඇසුර රටටම අයහපත් ප්‍රතිඵල උදාකරයි. සිල්වත් නොන භික්ෂූන් වහන්සේ ගිහිියගෙන් ලබන ප්‍රත්‍ය පහසුව කොතරම් මානසික වදයකින් ඉවසන්නේද යන්න අගගි කන්දෝපම සූත්‍රාධියෙන් ප්‍රකටවෙයි. මේ නිසා බුදුවසුනේ තමන් හැසිරේ යුතු ආකාරය භික්ෂූන් වහන්සේ විසින් ධතයුතුමය. තමන් ඇසුරු කරන ගිහියා අපායගාමී නොවීම පිණිස යහමගහි යෙදවීමේ වගකීම භික්‍ෂූ න් වහන්සේ සතුය. භික්‍ෂූත්වය ආරක්‍ෂා කරගෙන ඒ කාර්යෙහි යෙදීමට නම් නිරවුල් විනේ දැනුමක් අවශ්‍ය වෙයි. අපේ රටේදී සිංහලකම ගොඩනැගුණේ බෞද්ධ ආභාශයෙන් නිසා දෙපිරිසම විනේ දැනුමෙන් පෝෂණයීම සිත් බෞද්ධකමත් ආරක්ෂා කර ගැනීමටද හේතුවෙයි. දීර්ග වශයෙන් සාකච්ඡා කිරීමට ඉඩ නැතිනමුත් බුද්ධ වින අනුව අනුකූලදැයි සලකා බැලී යුතු ප්‍රවණතා කීපයක්ම හද ලංකා ශාසන ඉතිහාසේ සටහන් වී ඇත. එක ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයන්හි සාකච්ඡා කළයයි ප්‍රකාශව වූ භික්ෂුණී ශාසනය ලොවපුරා ඇතිකිරීමේ උනන්දුව හා හොර රහසේමෙන් එය ලක්දිව පිහිටුවීම දෙක විදේශධර්ම ප්‍රචාරය නමින් සිවුරේ මුවාාවෙන් විදේශගත වන්නන්, එතර ශ්‍රද්ධාව බෞතික වස්තු වශයෙන් ආනයනය කරන්නන් හා ඔවුන්ගේ ක්‍රියා කලාපය තුන දේවාලයන්හි ස්ත්‍රෝත්‍ර ගායනා, පඩුරු රැස්කිරීම හා, නව ඇදහිළි ප්‍රශ්‍රීත කරමින් සිටින සමහර භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපය. අතර පන්සල නොනිමෙන ගොඩනගලි කර්මාන්තයක් බවට පත්වී ඇතැයි, ගයාතුළ ඇති ආකල් පහා, හර සුන් පූජාවිදි මගින් ගිහිා ආකර්ශණය කරගන්නා උත්සාහය හා බෞද්ධ දර්ශනය ක්‍රමයෙන් දුරස්තවීම ප තමන් නිරතවී යුතු විදර්ශනා මග බොහෝසේ ගිහියාටුගන්වන තමන් අධ්‍යාත්මිකව දියුණු නොවූ භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථාන ප්‍රචලිත වීම අය තම සිසුන්ට මෝි ආගමික අධ්‍යාපනයක් දීමට අලස වැඩහිටි භික්‍ෂූන් වහන්සේලා එය පිරිවෙනට පැවරීම හා ඒවායේ ක්‍රියා කලාපය හත පරීක්ෂණ හා නිරීක්ෂණමත ගොඩනගෙන විද්‍යාවමුල් තන්හි තබාගෙන සියල්ලෙන් නිදහස්වීම සොයන බුදු සමයේ ඉගැන්වීමම් ඊට අනුකෝල දැයි සැසදීම අට සංඝ සස්ථාව පරිහානියට ලක්කර දේශපාලන වාසිසුවයෙන භික්ෂූන් වහන්සේම තම පැවැත්ම පිණිස ඉහලින් සලකන නායක භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපහා දේශපාලන භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපය. මෙවැනි බොහෝ කරුණු නිසා භික්‍ෂූන් වහන්සේ හා වැදගත් බෞද්ධයාගේ ක්‍රියා කලාපය පරිහාසයට ලක් කරන විරෝධ ආකල්ප ගී රාශියක්්ද ජනප්‍රිය වී පවතිී. ඒ ඇසුරෙන් ශ්‍රද්ධාහීන සිංහල බෞද්ධ පරපුරක් බිහිවීම වැලක්විය නොහැකිිය. මානව හිමිකම් වැටට මවාවී රජයත් සියල්ල අනිත්‍යයි සිතා විනයගරුක මහා සංගරත්නය හා බෞද්ධ සංවිධානත් නිසුල්වන්ම, සිටියොත් කුමක් වේද. මේ නොදනුමට පිළියම් ලෙස රේරුකාණයේ චන්දවිමල නාහිමියයන් විනය පිටකේ දතයුතු කරනු කැටිකොට ලියු දහම් පොත්පෙල නොකඩවා පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරමු. සමාජයේ යනාතේ යන භික්‍ෂූන් වහන්සේලා නොව අද අපට අවශ්‍ය වන්නේ එය නිවරදි කරන පිරිසකි තවමත් එය උන්වහන්සේලාට කළහැකි සිවරහි ශක්තිය හීනවී නැත පොතක පිටපත් අවසන් වන්නට මත්තෙන් කෙසේ හෝ එය සම්පූර්ණ කරන්නට අප මෙහේවන ගරු සභාපති පූජ කිරිියොරුවේ දම්මානන්ද හිමිපාණන්ටත් අදාළ සංවිධාන කටයුතුවලදී නිබද සහය වන විහාරස්ථ හිමිපාණන් වහන්සේලාටත් ද්‍රණයේ ෝදුපත් සැසදීමට සහය වූ දಯಾපති අබේසිංහ මහත්මිය ප්‍රජාಪොල්್පිටಯ ಮන විය විශ್ರಾಮಲත් විදුಾල්್පති ಹරිಸ್ರන්ಜ සිරිವර්ධන මහතාಾටත් මුද්‍රණ කටයුතු ඉටුಕළ සිකුර පಪ්‍රකාශකಯೋහි ගಿාන් අනුරංග ජයವර්ධන මහතා ඇතුළು කාර මಂඩಲೇටත්. සංಸෝධිත පරිගණක සටහනයදು හොරණ ರುಾಯ ග್ರಫಿಕක්್ಸ ಸಾಲಿಯ ජයකුಡಿ මහතාටත් රන්තරව අනග්‍රහය දක්මන සැදැවත් පාටක බවතුන්ටත් සාාසනයේ පැවැත්මට රුකුල් දෙන මේ පොත මුද්‍රණේදීය සිහිකරමින්ම පින් දෙමු තිසරන සරණයි C තනිප්පුුලි ආරච්චි ගරු ලේකාම් ශ්‍රී චන්දවිමන ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය දෙදා සට සැපතැම්බර් එක පොකුණු විට දීය ප්‍රස්ථාවනාව මේ නෛරයානික සර්වජ්ඥ්‍ය ශාසනයේ ඇති උපසම්පදා සීලය වනාහි එහිත් පිහිටන කුලපුත්‍රයන්ට ලෞකික ලෝකෝත්තර, සකළ සම්පත්තීන්ම සාදාදීමට සමත් වටිනාකම පමණ කළ නොහැකි අති උත්තම අති දුර්ලභ වස්තුවකි. එබැවින් දිව්‍ය සම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරුද රජකම් වලට හිමිකම් ඇති රජපුත්හුද අපරමිත දනසම්පත් ඇති මහා සිටහුද සිටු පුත් හුද රජ සම්පත් සිටු සම්පත් හැර පැවිදි වූහ. ඒ උපසම්පදා සීලය සීලයන් අතුරෙන් අග්‍ර සීලයයි. එබැවින් යට අදි සීලය යයි ද කියනු ලැබේ රක්ෂා කරන තැනැත්තා අපායකෙ ආදී දුක්කයන්ටහා අත්තාානුවාදාදී බයන්ද මුදවන බැවින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යයිද කියනු ලැබේ. අනේක සහශ්‍ර සිික්ෂා ඇති ඒ සීලය අති විශාලය ඒ බොහෝ අනුහස් ඇතියක් වන්නේද ඒ නිසාය ඒ අනුහස් නොඩුව ලැබීමට එය නොනසන පරිදිී සිදුරු නොවන පරිදිී පළුදු නොවන පරිදිී රැකියයුතුය එය මැනවින් රැකියහැකිවීමට එයට අයත් සීල අංගයන් උගත යුතුය දත යුතුය මහාවගञපාලියෙන් යෝ ගවංන විජානාති න සෝරක්खති ගෝගනාං ඒවං සීලං අජානන්තෝ කිිංසෝ රක්කෙය සංවරං තේරුම යම් ගොපල්ලෙක් තමා රකින ගෞරලේ ගවයන් නොහඳුනන්නේ නම් ඔහු ගෞරල රැකීමට සමත් නොවෙයි ඔහුගේ ගවරල ක්‍රමයෙන් පිරිහියයි එමෙන් සීලය නොදන්නා වූ පැවිද්ධද ඔහු විසින් රැකීයුතු උපසම්පදා සීලයේ රැකීමට සමත් නොවන්නේය හුගේ සීලය ක්‍රමෙන් පිරිහන්නේය. සමහරවිට පාරාජිකා ආපත්த்திයට පැමිණීමෙන් ඔහු සම්පූර්ණෙන්ම උපසම්පදා සීලෙන් පිරිහන්නේය. උපසම්පதாාව ජීවය පාරාජිகா ආපත්த்திவලින්වැலකී විසීමය පාරාජිකා ආපත්තියට පැමිණීමද මහ කලබලයක් ඇතිවන පොලීසිට, උසාවියට යන්නට සිදුවන මහකරුණකින්ම සිදුවන්නක් නොවෙයි. ඉතා සුලු ඉතා සියුම් දෙයින්ද සමහරවිට පාරාජිකා ආපත්තියට පැමිණේ. විනය ඉතා සියුම්ිය. එබැවින් විනය නොදත් භික්‍ෂුව ඔහුටත් නොදනීම පාරාජිකා ආපත්තියට පැමිණිය හැකිය. විනයද නොදත් සිකපද ගැන සැලකිල්ලද නැතිව නොෙක් බාහිර වැඩවල යදෙමින් බොහෝ ගණදනුවලයදෙමින් වෙසෙන භික්‍ෂූන්ට එසේ වීමට බොහෝ අවකාශ ඇත්තේය විනය නොදනීම නිසා පාරාජික ආපත්තියට පැමිණ ඒ බව නොදැන සග කර්මවලට සහභාගීවෙමින් උපසම්පන්නේකු ලෙස පෙනී සිටීම දැන පාරාජිකාවීමට වඩා නපුරුය. උපසම්පන්නේ කොවිසින් නොදැනවුවද පාරාජිකා වීමට හේතුවන වරදක් කරන ලද්දේ නම්. එකනෙහිම ඔහු පාරාජිකා ආපත්තියට පැමිණයි නොදැනීම නිදහසට කරුණක් නොවේ පාරාජිකා ආපත්තියට පැමිණීමෙන් උපසම්පදාව අහෝසි වෙයි ප්‍රතිකාරයක් ද නැත. එබැවින් ඔහු ඒ ජීවිතයේදී නැවත උපසම්පදාව ලැබීමට නොසුදුස්සෙක් වෙයි. නැවත උපසම්පදා කළද ඔහුට උපසම්පදාව නොපිහිටයි. ඔහුට ඉතිරිවන්නේ ශ්‍රමණ ලිංගය පමණකි. ඔහුට සිවර ඉවත් නොකර එසේම සිට සානේර සීලය සමාදන්වී සාමනේරයකු වශයෙන් බුදුවසුනහිර දීසිටීමට අවකාශ ඇත එසේ නොකරතහොත් ඔහුට ඇත්තේ සිවරු හැරයාමය. පාරාජිකාවීම මහාපාපයක්ම නොවෙයි සමහරවිට අකුසල කර්ම පතයන්ට අයත් නොවන සුළුපාපයකින්ද පාරාජිකා වියහැකිය මහාපාපයක් වන්නේ පාරාජිකා වී ඒ බව සඟවාගෙන උපසම්පන්නේකු ෙස සංඝයා අතර පෙනී සිටීමය. පාරාජිකා ආපත්තියට පැමිණියහොට එකනෙහිම ඔහුට කලින් තිබූ සගසතු සෙනසුන් පරිභෝග කිරීමේ අයිතියද සගසතු බාණ්ඩ පරිභෝග කිරීමේ අයිතියද. සගලාබෙන් කොටසක් ලැබීමේ අයිතියද යන මේ සියල්ල අහෝසිවෙයි නොදැන වුවෝද පාරාජිකා වූ මහන එසේම සිටිනවා නම් ඔහු පරිභෝග කරන්නේ තමාට පරිභෝග කිරීමට හිමිකමක් නැති සග සතු සෙනසුන්ය ඔහු පාවිච්චි කරන්නේ තමාට අයිති නැති සග සතු බාණ්ඩයන්ය වලදන්නේද තමාට අයිති නැති භෝජනය විනය නොදැනීම නිසා සමාහරවිට තරුණකාලයේදී පාරාජිකාවූ තැනැත්තාට මහළුවියට පැමිණීමෙන් පසු යම්කිසි විනේසාකච්ඡාවක් ඇසීමෙන් හෝ විනය පොත කියවන විටකොහෝ තමා පරජි ඇවැතකට පැමිණ ඇති බව දැනෙන්නට පිළිවන. එසේ වුවහොත් ඒ අවස්ථාවහි ඔහුට ඇතිවන්නේ එතෙක්කල් තමාට උපසම්පදාවක් නැතිව උපසම්පන්නේකු වශයෙන් පෙනීසිට තමාට අයිතිනති සිව්පසය පරිභෝග කිරීම ගැනත් වැදුම් පිදුම් පිළිගැනීම ගැනත් සංඝ කර්මවලට සහභාගීවීම ගැනත් ඉමහත් දොම් නසකි මහළු අයසට පැමිණසිටි නොවහු දැන් ගිහිවජීවත්වීමට හැකියාවක් ද මහතෙර කෙනකු වශයෙන් කලක් සංඝයාතර පෙනීසිටි බැවින් සාමනේරව සිටීමට හැකියාවක් ද නැත මේ කරුණ නිසා අහුට සිතට කිසි සැනසිල්ලක් නොලැබයි. එසේ පසුතැවිල්ලෙන් ජීවත්වන අහුට මරණ මොහොතේ ඉදිරිපත් වන්නේද ඒ කාරණයමය. කාශ්්‍යප බුදුන්ගේ සසුනෙහි ආර්යෙහි වෙසමින් ඉතා හොඳින් විසිදහසක් අවුරුදු මහන දැම්පිරුවූ භික්ෂුවක් ුවකි න්‍යාමේදී ඇල්ලූ ගහක කොලයක් කැඩීමෙන් සිද වූ ඇවත ගැන තිබූ කුකුස, මරනාසන්නේ ඉදිරිපත් වී නාගේකු වී උපන් බව දම්ම පද අට්ටකතාවේ සඳහන්වෙයි. විසිදහසක් අවුරුදු මහනදම්පිරු භික්ෂුව ඒ සුළුදය පිළිබඳ ඇති වූ කුකුස නිසා. එසේ වී නම් පාරාජිකාවට පැමිණ සිටීම නැමැති ඒ මහා වර්ද, මරනාසන්නේෙහි ඉදිරිපත්වූ මහනහුට කෙසේ සුගතියකට පැමිණවිය හැක්කේද. ඔහු පත්පුන් වැඇත්තේ ඉමහත් දුකකටය. මේ විනය නොදනීමෙන් විය හැකි මහත් වූ නපුරය. පාරාජිකා ආපත්තයකට පැමිණීම හා ඉන් මිදීම යන දෙකරුණම සමහර අවස්ථාවලදී ඉතා සිවුම් ලෙස සිදවෙේ පාරාජිකාාවට ලංවන ඇතැම් කරුණුුවලින් පාරාජිකා නොවී දුකුලා ඇවතකට හෝ තුලැසි ඇවතකට හෝ පැමිණ නවතින අවස්ථාද ඇත්තේය. එබඳු කරුණුුවලදී සමහර විට විනය නොදත් භික්‍ෂුවට පාරාජිකා නොවීම පාරාජිකා වූයමි යන හැඟීම නිසාද ඇතැම් හූ මට දැන් පැවිද්දේ රැඳී සිටීමෙන් නපුරක් නම්මිස යහපතක් නැත යැයි සිතා සිවුරු හැරයති. ඇතැම් හු පාරාජිකා වූ මට දැන් කුමක් කළත්නම් කමක් නැතයැයි සිතා නොයෙක් නොමනාකම්හි යෙදෙමින් සිට දිවි කෙලවර අපාගතවෙති. සංගාධිශේෂ ආපත්තිවලට පැමිණීම හා නොපැමිණීමද සමහරවිට ඉතා සියුම් ලෙසින්වෙයි. විනය නොදත් ඇතැම් හු සංගාධිශේෂ ආපත්තියට පැමිණ ඒ බව තමා නොදන්නා බැවින් ප්‍රතිකාර නොකොට කල්්‍යවා ඇවතකට ප්‍රතිකාර කිරීමට දුෂ්කරවන තත්ත්වයට පමුණවාගනිති. ඇතැම්හු ඇවත්තට නොපැමිණම පැමිණියමි යන හැඟීම ඇතිකරගෙන දුක් වෙති. ශික්‍ෂාකාමී වුවද ඇතැම් පැවිද්දෝ නොදනීම නිසා දිනපතා බොහෝ සුළු ඇවැත්වලට පැමිණෙති විනය නොදත් භික්ෂුවට රැකීමට ඇත්තේ සිකපද සුළු ගණනකි එබැවින් ඔහුගේ සීලය සුළුය විනය නොදත් භික්ෂුවක් පාසිවුරු පමණක් ඇතිව ආරං්්‍යකට වී සිටියේද ඔහුගේ සීලය සුළු බව කියිය යුතුය විනය දත් භික්ෂුවට රැකීමට බොහෝ සිකපද ඇත්තේය ඔහුගේ සීලය විශාලය. භික්ෂුව විසින් අවශ්‍යයෙන්ම විනය දැන සිටියයුතුවත් බැවින් පෙරවිසූ ශික්‍ෂාකාමී භික්‍ෂූහු අන් සෑම උගනීමකටම වඩා විනය උගනීම ගැන සැලකිල්ලක් දැක්වූහ. ඔවුහු විනය පිටකය වරක් දෙකක් උගනීමෙන් නොනවතුනෝය එක්කෙක් භික්‍ෂුව වාරබොහෝ ගණන් ගොරුන්ගෙන් විනය උගත්තෝය. උගත් විනය පිටකය අමතක නොවනු පිණිස දිවිහිමියෙන් සජ්ජායනා කළෝය. පෙරවිසූ ශික්‍ෂාකාමීන් විනය උගත් ආකාරය දැක්වීම සඳහා සමන්ත පාසාධිකා නම් වූ විනේ අටුවාවෙහි දක්වා ඇති කතාවක් මෙසේය ලත්්දිව ඇති වූ බැමිනිිතියා සාය නමෙන් හඳුන්වන මහා දුර්භික්ෂ කාලයේදී බොහෝ භික්‍ෂූහු දිවි රැකගැනීම පිණිස මුහුදින් එතරට ගියෝය. මෙහි ඉතිරි වූ බොහෝ භික්ෂූහ ආහාර නොලැබීමෙන් හා වනත් වුවදුරුවලින් අපවත් වූහ. ගම්බීර කන්දර නැමැති වනේහි ගස්යටහිද හිඳිනා ඉරියව්ුවෙන්ම රහතන් වහන්සේ සූවිසි දහසක් ආහාර නොලැබීමෙන් පිරිනිිවී බව කියාතිබේයි ඒ නපුරු කාලයේදී උපතිස්සතෙරුන් වහන්සේය පුස්සදේවතෙරුන් වහන්සේය යන දෙනම එක්වී මහා උත්සාහෙන් විනයපිටකේ රැකගැනීමෙහි යදනෝය. ඒ කාලයේ ත්‍රිපිටකය ග්‍රන්තාරෝඩ කර නොතිබුණේය රැකීම කියා උන්වහන්සේලා දෙනම කළේ තමන් විසින් ධාරණය කරගෙන ඇති අටවා සහිත විනය පිටකය අමතක නොවෙනසේ පැවැත්වීමය. සිතින් දරාගෙන ඇති දෙයක් කලක් මෙනෙහි නොකර විසුවහොත් ඒ දේ නැවත සිහිකළ නොහැකි තත්ත්වයට පැමිණේ. ඒ නිසා අමතක නොවුණු පිණස පාඩම් ඇතිදේ නැවත නැවත සජ්ජායනා කළයුතු වෙයි අටුවා සහිත විනේපිටකය වරක් සජ්ජායනා කිරීමට දින ගණනක් වුවමනාය එබඳු විශාල දෙයක් දුර්භීක්ෂ සමයකදී ආහාරද නැතිව නැවත නැවත සජ්ජායනා කිරීම අතිශයෙන් දෂ්කරය. එහෙත් ඒ මහතෙර දෙනම නැවත නැවත සජ්්‍යායනා කරමින් පටවා සහිත විනයපිටකය නැසනට නොදී පවත්වාගත් है ඒ දෙනමගෙන් උපතිස්ස තෙරුන් වහන්සේ වඩා ව්‍යක්තය මහා පදුමය මහා සුම්මය යැයි උන්වහන්සේට අතවැසි දෙනමක් වූ है ඔවුන්ගෙන් මහා සුම්මතෙරුන් වහන්සේ සොකී ආචාරයන් වහන්සේගෙන් නවවාරයක් මිනයපිටකේ අසාගත් है පදමතෙරු වසේ මහා සුම්මතෙරුන් වහන්සේ හා එක්ව නවවාරයක් ද මහා සුම්මතෙරුන් වහන්සේ ගිය පසු නවවාරයක් ද මෙසේ අටලස්වාරයක් විනේපිටකය උගත්තෙහේය. ඒත් දෙනමගෙන් මහා සුම්මතෙරුණුෝ ගුරුවරයාග නවවාරයක් විනේපිටකේ අසා ගැනීමෙන් පසු අන්පෙදසක වාසය පිණිස ගිය है. දිනක් මහා පදුමතෙරුන් වහන්සේ අටුවාසහිත විනේපිටකය නොයෙක්වර අසාගෙන ඇතද ආචාර්වරයා ජීවත්වන්නේ නම් නැවතනවතයේ ඇස යුතුය. වර්ෂයක් පාස විනේපිටකේ සජ්ජායනා කළේතිය. එසේ තිබියදී ජීවත්වන ආචාර්වරයා හැර බැහැරගොස් සිටින මහා සුම්ම ස්තවීරයෝ සූකරයෙක් යැයි මහාසුම්මතරුන් වහන්සේට පරිහාස වශයෙන් කීහ. පෙරවිසූ ශික්ෂාකාමීතරුන් වහන්සේලා විනයට ගරු කළ තරම මේ කතාවෙන් කෙනෙයි. අටුවා ටීකා සන්න ගැටපද විවරණ හා සංග්‍රහග්‍රන්ථ රාශියක් ද ඇති විනේ සාහිත්‍ය අති විශාලය. පාරාජිකාපාලිය චිත්්‍යයපාලිය, මහාවග්ගපාලිය චුල්ලවග්ග පාලිය, පරිවාර පාලිය කියා මූලික ග්‍රන්ථ පහක් ඇත විනේ පිටකේයයි කියනුයේ ඒ ග්‍රන්ථ පහටය. සංෂේපයෙන් විනේ පිටකෙහි දැක්වෙන බොහෝ කරුණු ඒ ග්‍රන්ථවලින්ම තේරුම් ගත නොහෙන බැවින් බුද්ධමතය තේරුම් ගැනීමට සමත් මහාකාශ්‍යපාදී මහරහත්හු අර්ථවර්ණනාවක් ද තැබූහ. අටුවාාවයැයි කියනුයේ ඒ අර්ථ වර්ණනාවටය. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව යැයිද කියා ඇත. එබැවින් ඒ අට්ටකතාවත් විනේපාලිය සේම ගරු කළ යුතුය. මහා කාශ්්‍යපාදී රහතන් වහන්සේලා පිළියල කළ මූල අටුාවට මහා අටුවාාව යැයි කියනු ලැබේ එය මිහිඳු මාහිමියන් විසින් ලංකාවට ගෙනෙන ලද්දේය පසුකාලයේදී එය සිංහලතෙරුන් වහන්සේලා විසින් හෙලබසට නගාගත්හ මාගද භාෂාවෙන් ඇති ත්‍රිපිටක පොත් හා අටුවාපොත් අන්බසකට පෙරලෝ කල්හි එහි රසේ බොහෝ දුරට හීනවෙයි නට සිංහලයට පෙරලා ඇති ත්‍රිපිටක පොත් කියවීමට ප්‍රිය නැත්තේ ඒවායේ රසය හීන නිසාය. නියම රසය ඇතිවන ලෙස ත්‍රපිට පොත් අන් බසකට පෙරලිය නොහැකිය. දමදිවින් මෙහිගෙන ආ පාලි විනය අටුාව හෙළ බසට නැගීමෙන් අවුල්වන්නට ඇතැයි සිතිය හැකිය. එය එසේ නොවිනිනම් තවත් අටුවාල් ියන්නට කරුණක් නැත මහා අටුවාාවහැර குුරන්දි අටුවාාවය මහා පච්චරිය අටුවාාවය අක අටුවාාවය සංෂේප අට්ටකතාවையைයි තවත් අටුවා හතරක් අතීදේ තිබූ බව දැනට ඇති විනය අටුවාාව වන සමන්ත පාසාධිකාවෙන් පෙනයි අටුවාාවලින් එකකදු දැනට දක්නට නැත. දැනට දක්නට ඇත්තේ බුද්ධගෝෂ හිමියන් විසින් මාගද භාෂාවෙන් සැපයු සමන්ත පාසාධිකා නම් වූ විනය අටුවාාව පමණකි. විමති විනෝධනී ටීකාවය, සාරත්ථ දීපනී ටීකාවය වජිලබුද්ධි ටීකාවය කියා, සමන්ත පාසාධිකාවේ, දුරබෝධ තැන් විස්තර කරන ටීකා ග්‍රන්ථ තුනක් ඇත සිංහල තෙරවරුන් විසින් ඒ පොත් සිංහලයෙන් නොකර පාලිභාෂාවෙන්ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව පාලිභාෂාව වන නිසාය විනය නම් බුදුරදුන්ගේ නීතියය එය ඉතා ගැඹුරුය ඉතා සිියවුමිය විනිஷ්්‍රිය කිරීමට ඉතා दुෂ්කරතැන් එහි ඇත්த்தේය. ඇතැ විනය කරුණු විනිෂ්්‍රිය කිරීමට අටවා ටකා කළ මහා මනඥන් පවා සමත්வீීනත. ඒ තැන්වලදී විිනිෂ්චයක් නොකොට අටුවාටකාවල නොෙක් ආචාර්වාද දක්වාා ඇත්த்தේය. ග්‍රන්थ ප්‍රමාණයෙන් විශාල වුවத ගැம்புරුවத මේ විනය දැනගැනීම පිණිස අටුවා ටීකා සහිත විනය පිටකය, විනය විශාරද ආචාරවරයන් ඇසුරුකරමින් පරශීර්ලනය කළයුතුය. අතීතේ විසූ භික්‍ෂූහු ධර්මවිනය පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතුදේ බොහෝ වී ඇද. එබැවින් දැනට පිරිවෙන්වල විද්‍යාලවල උගන්නා භික්ෂූන්ට කාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ. එහයින් වර්තමාන භික්ෂුවගේ විනේදැනීම ඉතා අල්පවී ඇත උපසම්පදා සීලය රැකීමට ප්‍රාතිමෝක්ෂය ඉගනීමම ද ප්‍රමාණවත් නොවෙයි උපසම්පදා සියලයට අයත් ප්‍රාතිමෝක්ෂයට ඇතුළත්වී නැති බොහෝ සිකපද කන්දකවල එන්නේය. ඒවාද භික්‍ෂූන් විසින් අවශ්‍යයෙන් දැන සිටිය යුතුය. මේ කාලයේ සැදහෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්‍ෂූහු ආර්‍යවලද වාසය කරති. ඕවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා, අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම ධතයුතු විනය පහසුුවින් දැනගැනීමට ක්‍රමයක් පිළියල කිරීමම් වශයෙන් උපසම්පදා සීලයේ නැමති මේ ග්‍රන්තය සම්පාදනය කරන ලදී. මේ ග්‍රන්ථය සම්පාධනය කරන ලද්දේ මෙකල වෙසෙන භික්‍ෂූන්ට කරන්නට ඇති වැඩවලට සම්බන්ධ සිකපද විනේපිටකේ සියලු ග්‍රන්ථවලින් එකතු කර ගැනීමෙන එ බැවින් මෙය විනය සංග්‍රහයකි. මෙකල භික්‍ෂූන් අතින් කවරආකාරයකින් වත් කඩ නොවන මෙකළ භික්ෂූන්ට කඩ කරන්නට ඕෝමනාවක් නොවන බොහෝ සිකපද විනේහි ඇත. ප්‍රාතිමෝක්ෂයහි භික්‍ෂණීන් පිළිබඳ සිකපද ගණනක් ඇත. මෙකළ භික්‍ෂණීන් නැතිබැවින් වර්තමාන භික්ෂුවට ඕෝමනාවෙන් වත් ඒ සිකපද கட කළ නොහැකිය. මෙකල භික්ෂූන් எළුළொම් වලින් කිසිවක් නොකරති එබැවින් எළුලම් සම්බන්ධයෙන් පනවා ඇති සිකපද වර්තமானන භික්‍ෂුවතින් කඩනුවෙයි. එවැනි මෙකලට ඕමනානැති කරුණු සම්බන්ධ සිකපද ප්‍රාතිමෝක්ෂයහි ඇතද මේ ග්‍රන්තයට ඒවා ඇතුළත් නොකරන ලදී. තවද ග්‍රන්තයට ඇතුළත් කළ යුතු කරුණු රාශයක් අප විසින් සම්පාධිත ශාසනාව තරණය විනය කර්මපොත යන ග්‍රන්ථ දෙකෙහි ඇත. ඒවාද ඒ පොත්වල ඇති බැවින් මේට ඇතුළත් නොකරන ලදී. ඇවත් දෙසීම පොහෝ පැවරුම් කිරීම, කටින ඇතිරීම ගරුකාපත්ති වලට ප්‍රතිකාර කිරීම යනාදී කරුණු හා වත් ද, ශාසනාව තරණයෙන් දතහැකිය. ආදි බ්‍රහ්මචරිය නම්වෝද මහා සීල නම්වෝද, මහා සිකපදනම්වෝද, පාරාජිකා සිකපද හතර භික්‍ෂුවකගේ ජීවයයි. ඒ සිකපද හතර භික්‍ෂෝ විසින් සත්්‍යයෙන්ම රැකිය යුතුය. එහි ස්තීර ලෙස පිහිටා සිටිය යුතුය. එබැවි ඒ මහා සිකපද හතර මෙහි පළමුකොට විස්තර කරන ලදී. සිකපදවලින් දෙවනතනට පැමිණෙන්නේ සංගාධිසේෂ සිකපදයන්ය. සංගාධිසේෂ තෙලසකි නිතර සිහියෙන් පරිස්සමෙන් නොහැසුරන හොත් ඇැවතට පැමිණීමට අවකාශ ඇති මුල් සංගාධිශේෂ සිකපද පහ පාරාජිකාවන්ට අනතුරුව මෙහි විස්තර කර ඇත. කුඩාකුඩා සිකපද බොහෝ ඇත්තේ භික්‍ෂුවකට කරන්නට ඇති නොයෙක් වැඩ සම්බන්ධයනි පාත්‍රයේ සැපීම, පිළිගැනීම, පිළිගත් පාත්‍රය පරිභෝග කිරීම, අතිරේක පාත්‍ර ලැබීම,සිවුරු සැපයීම, පිළිගැනීම පරිබෝග කිරීම, පටාදී තවත් පිරිකර පරිබෝග කිරීම ආහාර සැපීම, පිළිගැනීම, වැලදීම පිළිගත් ආහාරය තබා ගැනීම, දීම ජිලන් පස පිළිගැනීම, තබා ගැනීම නෑම කෙස්ටවැැවුල් බෑම, හිඳීම, සිටීම, යාම, නිදීම, කතා කිරීම දහම් දෙසීම ආදී භික්‍ෂුවකට කරන්නට ඇති වැඩ රාශයක් ඇත නය පපිටකෙහි සිකපද දක්වා ඇත්තේ වැඩ අනුව නොවන බැවින් එහි එක් වැඩක් පිළිබඳ වූ සිකපද ග්‍රන්ථ ගණනක ස්ථාන ගණනක විසිර ඇත සාමාන්‍ය භික්ෂූන්ට ඒවා සොයා වෙන්කොට ගොුණුකොර ගැනීම අපහසුය ඒ නිසා ඇතැම් හු ඇතැම් වැඩකිරීමේදී බොහෝ ඇවැත්වලට පැමිණෙති දැනගැනීම මතක තබා ගැනීම යන දෙකරුණම පහසුවීම සඳහා මෙහි කරන්නට ඇති ඒ ඒ වැඩ පිළිබඳ සිකපද වැඩ අනුව ගොුණුකොට දක්වා ඇත මේ ග්‍රන්ථයේ භාවිතා කිරීමෙන් ඒ ඒ කටයුත්ත කිරීමෙහිදී පිළිපැදියුතු සිකපද සියල්ල දැන ඒවාට අනුව පිළිපදිමින් එම ඇවැත් නොවන පරිදි ඒ ඒ කටයුතු කළ හැකි වනු ඇත විනේෙහි බොහෝ සිකපද ඇතද, භික්ෂුවට ඒ සියල්ලම පිළිපැදීමේ බර නිතරම නැත්තේය. ඒ ඒ කටයුත්ත කිරීම පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථාව, ඒ කටයුත්ත කරන අවස්ථාවය. ආහාර ගැනීම පිළිබඳ සිකපද පිළිබැදීමේ අවස්ථාව, ආහාර වලදින අවස්ථාවය. ආහාර වලදින අවස්ථාව, ගමනාදිය පිළිබඳ සිකපද පිළිබදීමේ අවස්ථාව නොවෙයි. එබැවි ගමනාදිය සම්බන්ධය නැති සිකපද පිළිපැදීමේ බර ආහාර වැලඳී මෙහිදී නැත. ගමනෙහිදී ද ආහාර වැලඳීම් ආදියෙහි ඇති සිකපද පිළිපැදීමේ බර නැත. එබැවි බොහෝ සිකපද ඇති බව භික්ෂුවකට මහ බරක්්‍යැයි නොකිය හැකිය. මේ උපසම්පදා සීලය වනාහි ගිහියන් පොහෝදිනයන්හි රකින අෂ්ටාංග සීලය සේ සුළු සීලයක් නොවෙයි. එක් දිනක් රකින සීලය තනිපයින් සිට රැකී යුත්තක් වුවද එ රැකීම එතරම් දුෂ්කර නොවෙයි. එක සිකපදයක් වුවද, වර්ෂ ගණනක් හෝ දිවිහිමියෙන් හෝ රැකීම අති දෘෂ්කරය. භික්ෂූහු පාරාජිකා සිකපද හතර වූ මහාසීලය දිවි හිමියෙන් වකිති. එය සුළු කරුණක් නොව මහා කරුණකි. බොහෝ ගණනක් ඇති සංගාධිසේසාදී කුද්ධානු කුද්දක සිකපදවලින් එකකදු නොකඩවන පරිදිී උපසම්පදා සීලය ප්‍රතජ්ජන භික්‍ෂුවකට තබා සියලු කෙලසුන් නැසූ රහතන් වහන්සේ කෙනෙකොට වුවද රැකීම දुෂ්කරය. යමෙක් පාරාජිකා සිකපද හතර වුවද දීර්ඝකාලයක් රකින්නේ නම් ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයකි වැදුම් පිඳුම් ලැබීමට සුදුස්සකි. ලෝකවද්‍ය्य ශික්‍ෂාපදය ප්‍රඥඥප්තිවද්‍ය्य ික්ෂාපදයැයි සිකපද දෙකොටසකි. රහතුන්ට අරහත්වේ බලයෙන් ලෝකවද්‍ය ශික්‍ෂාපද රැකෙ. රහත් වූ කිසිකලෙක ලෝකවද්‍ය ශික්ෂාපද කඩනු කරති. අරහත්වේ බලයෙන් ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද නොරකෙ. සමහරවිට රහතුන් අතින්ද ප්‍රඥ්ඥප්තිවද්‍ය ශික්‍ෂාපද කඩවෙයි මනෝරතූරණී ආරසි හතලිස්තුනෙන් එත පන කීනාසවෝ තාව ලෝකවජ්ජං න පජ්ජතිී පන්නත්ති ව්ජේව ආපජ්ජතිී ආප්ජන්තෝච කායේන පි වාචාය පි චිත්තේන පි ආප්ජතිී කායේන ආපජ්ජන්තෝ කුටිකාර සහසයාදීන ආප්ජති වාචාය ආපජ්ජන්තෝ සචරි පද සෝධම්ම මාධනී චිත්තෙන ආපජ්ජන්තෝ රූපී්ටික් ගහනං ආපජ්ජති. මේ පාටෙන් රාතුන්ද කුටිකාර සங்கාධ සේසය සංචරිත සංගාධශේෂය පද සෝධම්ම පාචිතිය රපිය ටිග්ගහන පාචිතිය යනාදියට පැමිණෙන බව මනෝරත पූරණී අටුවාවෙහි දක්වා ඇත. රහතුන් අතිந்த සිකපද සමහරවිට කඩවිය හැකි කල්හි ප්‍රතජ්ජන භික්ෂූන් අතින් සිකපද කඩවීම ගැන කියනුකිම. මහා සිකපද හතරහි ස්තීර ලෙස පිහිටා සිටින භික්‍ෂුවගෙන් සමහරවිට, කුඩා සිකපද කඩවුවද එයින් ඒ භික්ෂුව අභව්‍ය පුද්ගලයෙක් නොවෙේ. අංගුත්තර නිකාය එකසි හලිස් එක. ඉද පනභික්ক্ষයේ බික්ক্ষු සීලේசු පරිපූරකාරී හෝදී. සමාධස්මින් මත්ත සෝකරී ප්ඥාය මත්තಸෝකරීಸෝ යානිතාානි කුද්ධානු කුද්ධකානී සිखाාපදානී තාානි ආපජ්ජති ගුට්ठාथීපි තංකිස්ස හේතු නහිමැත්ත භික්කවේ අභබ්බතා වෘත්තා මේ පාටයෙන් මහසිගපද හතර වූ ආද බ්‍රහ්මචරිය සීලය සම්පූර්ණ කරන්නා වූ සමාධි ප්‍රඥා දෙක ප්‍රමාණයෙන් ඇතිකරගන්නා වූ භික්ෂුව කුද්ධානු කුද්ධික ආපතීන්ට පැමිණෙන්නේද ඇවැත් දෙසීම ආදියෙන් ඒවායින් නැගී සිටින්න වේ නම් ඒ කුඩාකුඩා ඇවැත්වලට පැමිණීම නැගී සිටීම මගපල ලැබීමේ අභව්‍යතාවක් නොවන බව දැක්වෙේ. කරුණු මෙසේ හෙයින් කුඩාකුඩා ඇවැත්වලට පැමිණෙන භික්ෂුවකගේ පැවිද්ධ අසාර්ථක එකක් නොවන බව ධතයුතුය ඩා සිකපදය යෝද රැකීමට සුදුසු පරිසරය ඇතිකල්හි භික්‍ෂූන්ට සිකපද රැකීම පහසුය. පරිසරය කලින් කල වෙනස් වෙයි සිකපද රැකීමට අනුබල නොලැබෙන ඒවාට බාධා කරන පරිසරයහි සිකපද රැකීම දුुෂ්කරවෙයි. යුද්ධ බය දුර්භීක්ෂය, රෝගබය, පැමිණ පරිසරය වෙනස්හූ අවස්ථාවල සිකපද රැකීම බොහෝ දුෂ්කරවෙයි. දැනට ඇත්තේ සිකපද රැකීමට තරමක් දुෂ්කර පරිසරයකි. දුෂ්කරකම් නිසා මොලින් සිකපද කඩා ජීවත්වන භික්ෂුවට ක්‍රමයෙන් ඒ කොතරම් දුරට යනවාද කියතහොත් කල්යාමෙන් ඒ කුඩා සිපද ඇ ඇති බව පවා නොදන්නා භික්ෂූහූ වෙති. දැනුදු බොහෝ කුඩාකුඩා සිකපද ඇති බව නොදන්න බොහෝ භික්‍ෂූහු ඇත්තා. ඔහු අතර දන්නවා නම් ඒ කුඩා සිකපද රකිනු කැමති බොහෝ සැදහැවත් භික්‍ෂූහූද වෙති. ඔවුනට ඒවා දැනගැනීමට මගක් ඇතිකිරීමේ මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් අප බලාපොරොත්තු වන එක කරුණකි. දෂ්කෘත දුර්භාෂිත. පාචිත්තිය චුල්ලවච්චය සංගාධශේෂ ආපත්තිවලට පැමිණ ඇතද පාරාජික ආපත්තියට නොපැමිණ භික්ෂූන් ලොව ඇතිතාක් ප්‍රතිපත්ති ශාසනය නොනසෙන බවත් පාරාජිකාවන්ට නොපැමිණය අන්තිම භික්‍ෂුවගගේ පාරාජික ආපත්තියට පැමිණීමෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය කෙළවරවන බැවි சතාாරි පාරාජිකානී රක්කන්තානං සතේපි සහස්සේපි ධරமானනේ පටිපත්த்தி අන්තරබිතා நாම होෝ පච්ිම කස්ස පනබිক্ষුණෝ සීල බේදේනවා ජීවිතක්खයේනවා අන්තරබිතා நா होෝ යනුවෙන් මනෝරත पूරණී අ්කතාහි දක්වාඇත නොෙක් වුවදුරු ඇතිවීමෙන් කලින් කල සිල්වත් භික්‍ෂූන් තබා දෘෂශීල භික්ෂූන්ද, ඒ ඒ රටවල නැතිවීම ස්වභාවයකි. එබඳු කලකදී ආරාජිකා නොවූ භික්ෂූන් පස්නමක් ඉතිරි වුවහොත් ඒ අයට සැදහැවතුන් පැවිදි උපසම්පදාව කරවා, නැවතද ශාසනය නගාසිටු විය හැකිය. ප්‍රත්‍යන්තියේ උපසම්පදා කිරීමට, ප සම්පදා පස්නම ප්‍රමාණවත්ය. බුදු සසුන රැකීමට කළයුතු ප්‍රධානදය විනය රැකීමය. සූත්‍ර අභිධර්ම පිටක දුවය නැතිවීගියද වින ඇතිකල්හි බුදු සසුන පවතින්නේය. මහා වග්ගපාලියෙන් පමු්ठම්හිච සොත්තන්තේ අභිධම්මේ චතාවදේ. විනයේ අවිනට්ठම් හි පूණ තිට්ठති සාසනා යනුවෙන් ඒ බව ප්‍රකාශිතය එබැවින් සර්වචඥ්‍ය ශාසනයේ චිරස්थතිය පිණසත් තමන්ගේ පැවිද්ධ සපල කර ගැනීම පිණසත් භික්‍ෂූහු ආදරයෙන් විනය පිටකය උගනිත්වා ඒ විනය අනුව පිළිවෙෙත්පුරා දුක් කෙළවරක ගනිත්වා මේ ග්‍රන්ථය මුද්‍රණයේදී අපගේ ශිෂ්‍ය නමක් වන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්මාංශයේ කතිකාචාරයෙක්ව සිටි ශාස්ත්‍රආචාරය හන්ගොඩ කලයානදම ස්ථවීර සහ ශ්‍රාස්ත්‍රාචාරය චන්ද්‍රපාල තනිප්පුල යාආරච්චි මහතාද ශෝදධ්‍ය පත්‍ර අවලෝකනාදිය කළ බව ස්තූතිපූරුවකව සඳහන් කරමු ීට ශාසන ස්ථතකාමී රේරුකානයේ චන්ද විමල මහා ස්තවීර බුද්ධවශය දස් පන්සිය දහතුන විවහාර වශ එදදාස් නොමසය හැත්තාව පෙබරවාරි හයවන දින පකුණු විට ශ්‍රී විනයාලංකාරාමේ දින්